අද වීඩියෝ එක ඩ්‍රයිව් කරන ගමන් කරන්න හිතුවා මොකද ඒක ඩ්‍රයිව් කිරීමට අදාළ වීඩියෝ එකක් අද කරන්න යන්නේ මම දැක්කා ලංකාවේ වගේම තවත් ගොඩාක් රටවල් වල ප්‍රවෘත්ති වල නිවුස් වල කියනවා මේ UK වල ලොකු ඉන්ධන හිඟයක් තියෙනවා මිනිස්සු පෙට්‍රල් ස්ටේෂන්ස් වල පොලිමේ ඉන්නවා පෙට්‍රල් ගහගන්න ඩීසල් ගහගන්න විදියක් නැතුව ලොකු හිඟයක් තියෙනවා ෆියෝල් ක්‍රයිසිස් එකක් UK වල කියලා ලොකු නිවුස් එකක් එනවා ලෝකෙ වටේම විශේෂම ලංකාවේ ඉතින් මම බැලුවා මේකේ මොකද්ද ඇත්ත තත්ත්වය කියලා ඕගොල්ලන්ට පෙන්වන්න අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා 2021 ඉතින් මේ වෙනකොට මේ නිවුස් එක ලෝකෙ වටේම යන නිසා මම හිතුවා අද මම එළියට යන්න ඕන පොඩි ගමනක් යන ගමන් මට යන්න තියෙනවා පෙට්‍රල් ටිකක් ගහගන්න මගේ කාර් එකට පෙට්‍රල් ස්ටේෂන් එකට යන්න ඕන ඉතින් මට දැනගන්න ඕන මොකද මේ පෙට්‍රල් ස්ටේෂන්ස් වල පොයි කියනවා වගේ ලොකු කිව් එකක් තියෙනවද පෙට්‍රල් ස්ටේෂන්ස් වල පෙට්‍රල් නැත්තම් එහෙම මමත් තරහයි මට එහෙම උනොත් මේ ගමන යන්න වෙන්නේ නැත්නම් ඉතින් මම හිතුවා ඔයගොල්ලොත් එක්කම මේ ගමන ගිහිල්ලා පෙට්‍රල් ස්ටේෂන් එකට ගිහිල්ලාම බලන්න මොකද්ද මේකේ ඇත්ත තත්ත්වය කියලා පෙට්‍රල් තියෙනවද නැත්තම් පෙට්‍රල් ඩීසල් දෙකම තියෙනවද මොකද්ද මේ ප්‍රශ්නේ අපි ගිහිල්ලා බලමු ඇත්තරම ගොඩක් ට්‍රැෆික් අඩුයි මම ලන්ඩන් වල එහෙම ජීවත් වෙලා තියෙනවා ඔක්ස්ෆර්ඩ් වගේ ලොකු සිටිස් වල ජීවත් වෙලා තියෙනවා එහෙමයි තියෙන ට්‍රැෆික් එක බලනකොට අබඩින් වල ඇත්තරම ට්‍රැෆික් ගොඩාක් අඩුයි මොකද මම දන්නේ ජනගහන සාමාන්‍යයෙන් ටිකක් අඩුයි ඒ වගේ ලොකු සිටිස් වලට වඩා හැබැයි මේත් එහෙම අවශ්‍ය කරන ඕනම දෙයක් තියෙනවා මේ සිටි එකේ ලොකෝ යුනිවර්සිටිස් දෙකක් තියෙනවා යුනිවර්සිටි ඔෆ් ඇබඩීන් ඒ වගේම රොබර්ට් ගෝඩන් යුනිවර්සිටි කියලා තවත් දෙකක් තියෙනවා මම මේ යුනිවර්සිටිස් ගැන වෙනම වීඩියෝස් කරන්න අනිවාර්යෙන් ඉස්සරහට ඒ වගේම කියන්න ඕන යුනිවර්සිටිස් ගැන කතා කරනකොට මේ UK වල ඇත්තටම හැම සිටි එකකම අඩුම ගානේ යුනිවර්සිටිස් එකක් හරි දෙකක් හරි තියෙනවා හැම යුනිවර්සිටි හැම සිටි එකකම අනිවාර්යෙන් යුනිවර්සිටි එකක් ඇති සිටි එකක් නෑ ඇත්තටම ඉතින් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි දැන් මොකක්ද යුනිවර්සිටි එකක නමක් කියලා අහනවා ඒ යුනිවර්සිටි එක හොඳයිද ඒකෙන් ඒක ස්ටඩි කරොත් ජොබ්ස් ගන්න පුළුවන් වෙයිද එහෙම කියලා මේ UK වගේ රටවල් වල තියෙන දෙයක් තමයි ඒ යුනිවර්සිටි එක ඒක ඇත්තටම ඒක යුනිවර්සිටි එකක් නම් මම කියන්නේ නිකන් මේ අර ගියක් පිටිපස්සේ දොරක් කරගෙන දාන කොලෙජ් එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ හරි යුනිවර්සිටි එකක ඔයා ස්ටඩි කරලා ඩිග්‍රී එකක් ගත්තට පස්සේ ඒ යුනිවර්සිටි එකේ නම මොකක්ද කියලා බලලා ජොබ්ස් දෙන්නේ නැහැ කොහෙවත්. හරි අන්න එකක් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද දැන් ලංකාවේ නම් මම දන්නවා එක එක යුනිවර්සිටි වලට එක එක ඇදිල්ලක් තියෙනවනේ. ආ ඔයා රුවේද? මම දෙන්නම් ඔයාට යුනිවර්සිටි. ආ කලම්බෝද දෙන්න යුනිවර්සිටි. ඔයාට මම දෙන්නම් ඩිග්‍රී එකක්. ඔයාට මම දෙන්නම් ජොබ් එකක්. මොකද මම ගියපු යුනිවර්සිටි එකේ මම එහෙම නැහැ මේ රටේ. මොන යුනිවර්සිටි එකේ ස්ටඩි කරත් ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව ඒ කියන්නේ ඔයාගේ තියෙන ඇටිටියුඩ් එක ඔයාගේ එක්ස්පීරියන්ස් නැති වුණත් ඔයාගේ ඇටිටියුඩ් එක තමයි ගොඩක්ම බලපාන්නේ ඔයාගේ දැනුම අන්න ඒ වගේ දේවල් තමයි ගොඩක් බලපාන්නේ යුනිවර්සිටි එකේ නම ඔයා ඉගෙන ගත්ත පාසලේ නම ඒව කිසිම අදාළත්වයක් නැහැ ඒ වගේම තමයි ඔයා ලංකාවෙන්ද ආවේ ඔයා වෙන රටකින්ද ඔයාගේ හැම පාඩම මොකද්ද ඒව කිසිම අදාළත්වයක් නැහැ මෙහෙ ජොබ් එකකට apply කරලා job එක ගන්නකොට මේ ඇත්තටම නීතියක් තියෙනවා ඒකට කියන්නේ equal opportunity act ඒ කියන්නේ හැමෝටම සමාන අවස්ථා දෙන්න ඕන කියන එක තමයි මේ නීතියෙන්
කියලා තියෙන්නේ. ඒ කියන්නේ හැම පාටද වයසද ගෑනු පිරිමි භාවයේද ආගමද ওই වගේ දේවල් නොබලා රැකියාවක් දෙනකොට ඒ කෙනාගේ සුදුසුකම් සහ ඒ කෙනා ඒ රැකියාවට ගැළපෙනවද කියන එක මත පමණයි ඒ ජොබ් එක ඔෆර් කරන්නේ. ඉතින් ඒක නිසා යුනිවර්සිටි එක මොකද්ද ඉගෙන ගත්ත ඔයා ලංකාවෙන්ද ඇවිල්ලා තියෙන ඔය වගේ හැම පාට ඒ වගේ දේවල් කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඕකත් මට මතක් කරන්න ඕන කියලා හිතුවා මේ යුනිවර්සිටිස් ගැන කතා කරන ගමන්. අපි අපේ ගමන යමු. අපි දැන් ඉන්නේ මේ Aberdeen සිටි එකේ. ඔයගොල්ලෝ පේනවා ඇති අර හරිය තියෙනවා ships නැව් ගොඩක් තියෙනවා. අපි ළඟින් තමයි යන්නේ. ඒ නැව් ඔක්කොම ඇතර තියෙන cruise ships ඒ වගේම බඩු අරන් යන නැව් ඒ ඔක්කොම තියෙනවා. මේ පේන්නේ මොකද මෙතන මොහොතට ගොඩක් ළඟයි මේ Aberdeen city එක. ඉතින් මෙතන ඉඳලා යන්න පුළුවන් Shetland Islands ඔන්න වගේ ගොඩක් islands ගොඩකට යන්න පුළුවන් මේ Aberdeen වල ඉඳලා. Supra කොහමද ship එක? අත ළඟම තියෙනවද ලොකු queue එකක් ඉන්නවද ඇතුළට යන්න? මට නම් එහෙම මොකුත් තේන්නේ නැහැ. බලමු කොහොමද තත්ත්වය කියලා ඇතුළට ගිහිල්ලා. දැක්කනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පෙට්‍රල් හිඟයක් තිබුණෙත් නැහැ. කියුබ් එකක් තිබුණෙත් නැහැ. ඉතින් මොකද මේ කට්ටිය කෑගන්නේ? මේ ෆියුල් ක්‍රයිසිස් එකක් තියෙනවා. ඉන්ධන හිඟයක් තියෙනවා UK වල. එහෙම කියලා අයි මොකද්ද මේ? මොකද්ද මේකේ ඇත්ත කතාව? මේකේ ඇත්තම කතාව තමයි අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා අපේ වීඩියෝස් වල. ඔයගොල්ලෝ අහලා ඇති බ්‍රෙක්සිට් එක ගැන. ඒ කියන්නේ බ්‍රිටන්, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපියන් යුනියන් එකෙන් නැත්නම් අර යුරෝපා සංගමය කියලා කියන්නේ. යුරෝපා සංගමයේ සමාජිකයෙක් විදියට තමයි හිටියේ 2021 කියන මේ අවුරුද්දේ. UK යුරෝපියන් යුනියන් එකෙන් අයින් වුණා ඔෆිෂියලි. ඒක නිසා ඇතිවෙච්ච වීසා සම්බන්ධ නීති ගොඩාක් වෙනස් වුණා. ඒක නිසා ඔය යුරෝපියන් කන්ට්‍රීස් වලින් එවලා හිටපු ඩ්‍රයිවර්ස්ලා, ඒ කියන්නේ පෝලිෂ්, ඔය ලිතුවේනියන්, එතකොට රොමේනියන්, බල්ගේරියන්, ඔය ඔක්කොම ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉටාලියන්, ඔය ස්පැනිෂ්, ඔය ඔක්කොම රටවලින් ඇවිල්ලා හිටපු ලොකු ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, ඒ කියන්නේ ලොකු ඉන්ධන ටැංකි ප්‍රවාහනය කරන ලොකු ටැංකි තියෙනවනේ, ලොකු ලොරීස් ඒවා ප්‍රවාහනය කරන ට්‍රක් ඩ්‍රයිවර්ස්ලාට UK වල වැඩ කරන්න බෑ ලීගලි. ඒක නිසා ඒගොල්ලෝ ගොඩාක් UK වලින් එළියට ගියා. ඉතින් ඒ ඇතිවෙච්ච අර පුරප්පාඩු, ඒ කියන්නේ ඒ වේකන්සි නිසා ගොඩක් මෙහෙ ඩ්‍රයිවර්ස්ලා අඩුයි දැන් මේ දවස්වල.
මේව ඩිලිව කරන්න යුකේ වල රට ඇතුලේ ඉන්ධන තියෙනවා ඇති වෙන්න ඒ ඉන්ධන සමහර පෙට්‍රල් ස්ටේෂන්ස් වලට ඒගොල්ලන්ට ප්‍රවාහණය කරගන්න විදියක් නැතුව තියෙන්නේ ඒකයි ඒකයි තියෙන ප්‍රශ්නේ නැතුව ඉන්ධන හිඟයක් නෙවෙයි ඉන්ධන පෙරවුම් හල්වල ඒ කියන්නේ පෙට්‍රල් ස්ටේෂන්ස් වල සමහර තැන්වල ඉන්ධන අඩුයි ඒ අරෙන්න එහෙම මේ රට ඇතුලේ ඉන්ධන හිඟයක් නැහැ ඉතින් මම අර කලින් කීකේ හිටියේ ජොබ්ස් ගැන ඔය HGV ඒ කියන්නේ ලොකු ට්‍රක්ස් ඩ්‍රයිව් කරන ලොරි ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ගියපු නිසා ඒ රටවල් වලට ආපෝ ගියපු නිසා මෙහෙ යුකේ වල දැන් ගොඩාක් වේකන්සි තියෙනවා ට්‍රක් ඩ්‍රයිවර්ස්ලට හරිද හැබැයි මේක යුකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තාම කියලා නැහැ මොන මොන රටවල් වලින්ද ඒගොල්ලෝ ගෙන්නන්න හදන්නේ එකනේ ඒක නිසා ලංකාවට මේකෙන් වාසියක් වෙයිද කියලා තාම මට හරියටම කියන්න අමාරුයි. ඔයගොල්ලෝගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ මේක ගැන තාම විස්තරයක් දාලා නැහැ. සමහර විට තම සතියකින් විතර සමහර විට ඒගොල්ලෝ ඒක ගැන තීරණය කරාට පස්සේ මොකක් හරි විස්තරයක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම මම එහෙම විස්තරයක් දාපු ගමන් කෙලින්ම වීඩියෝ එකක් කරනවා ඔයගොල්ලන්ට දැනුම් දෙන්න මොකක් හරි ලංකාවේ අයටත් මොකක් හරි මේකේ වාසියක් තියෙනවද කියලා. හැබැයි දැනට මට අනිවාර්යෙන් කියන්න පුළුවන් ලොකු වාසියක් තියෙනවා ඔයගොල්ලෝ දැනටමත් ඉන්නේ UK වල නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ලොරි ඩ්‍රයිවර් ලයිසන්ස් එකට අප්ලයි කරලා ඒක නිකම්ම ගන්න බෑ ඒකට පොඩි ට්‍රේනින්ග් එකක් තියෙනවා නිකම්ම ලොරි ඩ්‍රයිවර් ලයිසන්ස් එක විතරක් නෙවෙයි තවත් ට්‍රේනින්ග් කීපයක් තියෙනවා සර්ටිෆිකේට්ස් එහෙම ගන්න ඕන මම ගන්න විදියට ඔය ෆියුල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න මොකද ඒක නිකන් බඩු ටිකක් දාගෙන ප්‍රවාහනය කරනවා වගේ නෙවෙයිනේ ඉන්ධන ප්‍රවාහනය කරනවා කියන්නේ ඉතින් ඒ විදියට ඔගලන්ට ලොකු chance එකක් තියෙනවා ඔගල UK වල නම් ඉන්නේ HGV drivers ලා ඒ වගේම තමයි ඔයගොල්ලෝ යුරෝප් වල නම් ඉන්නේ යුරෝපියන් යුනියන් එකේ කන්ට්‍රි එකක නම් ඔයගොල්ලෝ ඉන්නේ ඒත් ඔයගොල්ලන් ලොකු වාසියක් තියෙනවා මොකද මේ රටේ තියෙන UK වල තියෙන මේ vacancies ගොඩ නිසා ඒගොල්ලෝ ගොඩක් companies වලින් වැඩිපුර ගෙවනවා truck drivers ලට මේ දවස්වල ඇවිල්ලා මෙහෙ වැඩ කරන්න ඉතින් ලංකාව වගේ රටවල් වලින් ඇවිල්ලා මෙහෙ වැඩ කරන්න වීසා ගන්න දැනට බෑ මම කිව්වා වගේ හැබැයි ඔය යුරෝපියන් යුනියන් කන්ට්‍රීස් වල කට්ටියට ඒගොල්ලන්ට මෙහෙ එන්න අවස්ථාවක් දෙනවා දෙන්න තමයි ඒගොල්ලෝ UK වලින් ලෑස්ති වෙන්නේ ඒක తాවකාලික ටෙම්පරරි වීසා එකක් ක්‍රිස්මස් කාලේ වෙනකන් තමයි ඒක ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු වෙන්නේ හැබැයි සමහරට ඒක ඊට වඩා දික් කරන්නත් පුළුවන් අපි බලමු මොකද්ද ඒගොල්ලෝ කියන්නේ කියලා ඉතින් කොහොම වුණත් ඔන්න ඕක තමයි ඇත්තම தત્වේ මේ රටේ තියෙන මේ ඉන්ධන හිඟය කියලා ගොඩාක් කට්ටිය කියන දේ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ අයටත් මොකක් හරි ලොකු වාසියක් තියෙනවා නම් මේ වීසා ප්‍රශ්නේ නිසා මේ ඉන්ධන ප්‍රශ්නේ නිසා මම අනිවාර්යෙන් එක ගැන වීඩියෝ එකක් කරනවා ඉක්මනටම. ඉතින් පොඩ්ඩක් subscribe කරලා ඉන්න අපි වීඩියෝ එකක් දාපුවම ඔයගලන්ට ඒකට බලා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා.